चाइल क्या सीना सपिरे पुंचियो बे सुवसित आय पुवान आदरणीय तुवे पुते अपि हेमोम कैमति अपि हेम किनेक्म निरोगीव इन्नवट निरोगी कमने मेलोके तीन उत्तम संपत अन्ने हिंदम अपि सूदानम चाइल क्या वैदसटान दूलपुताला वेनुएंगेने इन्न आदरणीय दूलपुताला वाकेम अपि आदरणीय वैदिहिटियांटर आदरे नाराधना करनवा इन्न अपि तेक्क मी वैदसटानट एक्वेन्न अद चाइल क्या वैदसटानिन उबव हमुआन्ने बोरेल्ल रिच्वी आर्या लमारोहले सह करापिटिया शिक्षण रोहले श्वसन रोग पिलिबंद विशेषज्ञ वैद्य गंगानाथ गुणतिलक मामा ආයිපෝ අනුබතුමාට ආයිපෝ වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් අම්මලා කියනවා අපේ දරුවාට හෙම්බිරිස්සාව හැදිලා උණ හැදිලා අපි කැමති දැනගන්නට මේ උණ කියලා කියන්නේ රෝගයක්ද එහෙම නැත්නම් රෝග ලක්ෂණයක්ද උණ කියන්නේ ඇත්තටම රෝග ලක්ෂණයක් ඒක ඇඟේ යම් කිසි විස බීජයක් ඇඟට ඇතුළු වුණාට පස්සේ ඇඟෙන් ඇති වෙන ප්‍රතිචාරයට නැත්නම් ඒ කියන්නේ රියැක්ෂන් එක කියන අපි කියනවා ඒකට දක්වන දෙයක් තමයි උණ කියලා කියන්නේ උණ කියන්නේ ඒතර රෝග ලක්ෂණයක් ඒ වගේම කැස්ස හිම්බිරිස්සාව කියන්නේ ගොඩක් රෝග ලක්ෂණ. ඒක රෝගයක් නෙමෙයි. ඒ උණ කැස්ස හිම්බිරිස්සාව කියන්නේ එතකොට ශ්වසන වෛරසයක්. එහෙම නැත්නම් ශ්වසන බැක්ටීරියාවක්. ඒ වගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයක් සිද්ධ වුණාම ඒකේ ඇති වෙන ප්‍රතිඵලය නැත්නම් ඒකේ තියෙන රෝග ලක්ෂණය තමයි උණ කැස්ස හිම්බිරිස්සාව කියන්නේ. ඉතින් උණ කැස්ස හිම්බිරිස්සාව ගුවහම අපිට විශාල රෝග කිහිපයක් එන්න පුළුවන්. ඒක අපිට සාමාන්‍ය හිම්බිරිස්සාවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා වගේ ඉන්ෆ්ලුවෙන්සා වගේ ලෙඩක් වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් අපි දැන් මේ දවස්වල කතා කරන COVID-19 වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඒ වගේ විශාල රෝග පරාසයක් තියෙනවා මේ උණ කැස්ස හිම්බිරිස්සාව කිව්වහම. දැන් අපි කියන මේ විශාල රෝග පරාසයක් තියෙන උණ කැස්ස හිම්බිරිස්සාව කියන දේවල් වලට අපි දන්නවා ඉස්සර ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බලා දෙනවා. එක පාටම වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් ළඟට කෙනෙක්ව උස්සගෙන ගියේ නැහැ. දරුවෙක් උස්සගෙන ගියේ නැහැ. දැන් එහෙම යන්න ඕනේද නැත්නම් gedaradi ප්‍රතිකාරයක් ලබා දුන්නට කමක් නැද්ද සාමාන්‍ය උණ කැඹිරිස්සාවක් නම් තියෙන්නේ. ඊටමත් වැදගත්. එතෙන්දී අපිට මේක ඔබගේ පහසුවන් සඳහා කොටස් කිහිපයකට බෙදා ගන්න පුළුවන්. අපිට පුළුවන් ඒක සාමාන්‍ය හැඹිරිස්සාව නැත්නම් සාමාන්‍ය ශ්වසන ආසාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉන්ෆ්ලුවෙන්සා වගේ ලෙඩක්, එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නියුමෝනියා වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එතන මේ තත්ත්වයන් අපි ක්‍රමානුකූලව ඔබ මං කතා කරා වගේ එකිනෙකට ටික ටික වැඩි වෙන දේවල්. එතකොට එතෙන්දී අපිට නියුමෝනියාව තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට උණ තියෙනවා. ඒ වගේම ශ්වසන නැත්නම් හුස්ම ගැනීම අපහසුවක් තියෙනවා. හුස්ම ගැනීම වේගය වැඩි වෙනවා. එතකොට අපි කියනවා ඒක නියුමෝනියාව කියලා. එතෙන්ට මෙහා අපි කිව්වා ඉන්ෆ්ලුවෙන්සාව. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ අපිට ශ්වසන ආබාධයක් අපිට පෙන්නුම් කරනවා. උණ තියෙනවා, උගුරේ අමාරුවක් තියෙනවා, කැස්ස වගේ නැත්නම් නහය බ්ලොක් වෙලා වගේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට අපි කියනවා ඉන්ෆ්ලුවෙන්සා කියලා. ඒ රෝග ලක්ෂණ දෙකම නැත්නම් අපිට නිකන් පොඩි කැස්සක් තියෙනවා. අපිට නිකන් පොඩි මද උණ ගතියක් තියෙනවා. එතකොට අපිට එච්චර කලබල විය යුතු දෙයක් නැහැ. තද උණ ගතියක් තියෙනවා නම් අපේ ඒක ඉන්ෆ්ලුවෙන්සා වගේ ලෙඩක් වෙන්න පුළුවන්. එතකොට අපි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම ඔබට තමාරේලාට තියෙන්න පුළුවන් අධික උණක් එක්ක ශ්වසන නැත්නම් හුස්ම ගැනීම අපහසුවක් තියෙනවා. එතකොටත් අනිවාර්යයෙන්ම අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුමයි. ඒ වගේම මේ වගේ දවස්වල දැන් මේ දවස්වල අපි කතා කරනවානේ COVID-19. ඉතින් ඒකෙන් හින්දා අපිට ඒ වගේ ආශ්‍රිතයක් එක්ක අපි ගැටලා තියෙනවනම් එහෙම නැත්නම් ඒ වගේ දිගට පවතින උණක් තියෙනවනම් එතකොටත් අපි විශේෂයෙන් අපිට දැනුවත් කරලා අපිට ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම අපිට සැක සහිත යමක් තිබේ නම් දරුවොත් අපි වහගෙන ඉන්නවා, දෙමව්පියොත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. දැන් COVID-19 කිව්වම බය වෙනවනේ ඔක්කොටම. කලින් අපි COVID-19 වලට බය වෙන්න ඕනේ ඇයි? බය වෙන්න ඕනේද? ඇත්තටම ඒකදී COVID-19 කියන්නේ ශ්වසන වෛරසයක්. එතෙන්දී ඇත්තටම අපි තාමත් මේ කියන්නේ මේකෙදී ඇති වෙන සංකූලතාවය නැත්තම් මේක වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා අපි කෙනෙක්ගෙන් කෙනෙකුට ඔබ දන්නවා මේ තාමත් වේගයෙන් පැතිරෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවා දැන් සමහර දිවුණු රටවල්වල, බටහිර රටවල්වල, ඒ වගේම අපිට අසල්වැසි ඉන්දියාවේ මේක ඉතා වේගයෙන් පැතිරෙනවා. ඉතින් අපිට විශාල ප්‍රමාණයකට මේක පැතිරෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයම කියලා තියෙනවා මේක අර ප්‍රජා සෞඛ්‍ය ඉමර්ජෙන්සියක් කියන එක හදිසි අවස්ථාවක් කියලා අපි නම් කරලා තිනවා. ඉතින් ඒක නිසා අපි මේකට විශේෂිත උපක්‍රම පාවිච්චි කිරීම අවශ්‍යයි. අපි කලබල වෙනවා කියලා නෙමෙයි කියන්නේ, මේක උපක්‍රම පාවිච්චි කිරීම අවශ්‍යයි මේක පැතිරීම වළක්වා ගැනීම සඳහා. අපි උපක්‍රම ටික දැනගෙන ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය ගැන කතා කරමු. මොනවද මේ විශේෂිත උපක්‍රම?
එතනම දුවේ පුතේ මේ උපක්‍රම දැනගන්න එක ඉතාමත් වැදගත්. ඔබට ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන් ඔබට ඉගෙනගෙන ඔබගේ දෙමාපියන්ට එහෙම නැත්නම් ඔබගේ වැඩිහිටියන්ට උනත් මේ දේ කියා දෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔබ මෙතෙන්ට පැමිණෙන්න කලින් ඔබ මෙතන වාඩි වෙන්න කලින් ඔබ අත සෝදාගත්තද අපි? ඒ කියන්නේ ඔබ අත සෝදාගෙන තමයි මෙතන වාඩි වුණේ. එතකොට ඔබ හොඳ සෞඛ්‍ය පුරුද්දක් මේ වෙනකොටත් කරගෙන ආවිලා තිනවා. ඔබ දාගෙන ඉන්න මාස්ක් එක කාගේකද? ඔබේ එකද නැත්නම් ඔබේ අයියාගේකද මල්ලිගේකද? ඉතින් ඔබ තව කාගේත් මාස්ක් එකක් දාගත්තද? හරි. ඉතින් ඔබ කාගේවත් මාස්ක් එකක් දාගෙන නැත්නම් මම දැකලා තිනවා සමහර දුව පුතාලා අපගේ පෙර පාසලට ගියාම එහෙම නැත්නම් ඔබගේ ඉස්කෝලට ගියාම අල්ලපු යාළුවගේ මාස්ක් එකක් දාගන්නවා. ඉතින් එතකොට අපි මාස්ක් එක කියන එක ඉතාම වැදගත්. මොකද අපි හැමෝම දැන් ඔබගේ යාළුවෝ හැමෝම එක්ක මාස්ක් එකක් දාගෙන ඉන්නකොට එක්කෙනෙකුට ශ්වසන ආබාධයක්. අපි කොරෝනාම නෙමෙයි වෙනත් හෙම්බිරිස්සාවක් තිබුණත් අපි කහිනකොට එහෙම නැත්නම් කිවිසුම් යනකොට ඔබගේ ඉස්සරහා තියෙන පරිසරයට ඒකේ තියෙන විස බීජ ටික එන්න පුළුවන්. එතකොට ඔබට ඒකින් ලෙඩ වෙන්න පුළුවන්. ඒකින් හින්දා ඔබට මාස්ක් එකක් දැමීම මගින් පුළුවන් මේ රෝගය ඇති වෙන එක වළක්වගන්න අපි හැමෝම කරන දෙයක් හින්දා. අපි කියනනේ පුතේ අර සාමූහික ක්‍රියාවලියක් කියලා. අපි හැමෝම එකතු වෙලා ඔබ ටීචර් කියලා දීලා ඇති සාමූහික ක්‍රියාවලියක් කරන්න ඕනේ කියලා හැමෝම එකමුතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා. මේ එකමුතු වෙලා මාස්ක් එකක් දාගෙන ඉන්න ඕන. එකමුතු වෙලා හැමෝම මාස්ක් එකක් දාගෙන ඉන්න අපිට මේ රෝගය ඇතිවීම වළක්වා ගැනීම පුළුවන් හැමෝටම. මම කියන්නේ එකමුතු වෙලා වැඩ කරමු කියලා. එහෙම නැතුව හිතන්න එපා මේ එකම මාස්ක් එක හැමෝටම දාන්න කියලා මම කිව්වා කියලා. එහෙම නෙමෙයි. දූල පුතාලා හැමෝම මාස්ක් එකක් පළඳින්න, මුවාවරණයක් පළඳින්න. හැමෝම එහෙම කරනකොට හැමෝගම පරිස්සම හුඟක් හොඳයි කියලා තමයි මම කියන්නේ. ඒ වගේම අපි පිරිසුදුකම ගැනත් කතා කරමු. හැමදාම ඔබ හොඳින් පිරිසුදු වෙන්න ඕනේ. ඔබ හැමදාම හොඳින් නාන්න. ඒ වගේම අත්සේ දීම ඉතාමත් වැදගත්. ඒකට අපිට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඔබ පුරුදු වුණාම අත් සෝදන්න පොඩි වෙලාව යන්නේ. විනාඩි ගානක් යන්න ඕනේ. ඔබට යන්න ඕනේ තප්පර ගාන. තප්පර 20ක් අත හොදන්න ඕනේ. තප්පර 20ක් අත හොදන්න ඕනේ. මාමල නැන්දලා ටීවී එකේ ගුවන් විදුලියේ හැමතිස්සෙම ඔබට ඇහෙනවා තප්පර 20ක් අත හොදන්න කියලා. ඉතින් ගුවේ පුතේ අපි සබන් යොදලා තප්පර 20ක් හොඳින් අත හොදා ගමු. අපි දන්නවා දරුවෝ ගොඩක් වෙලාවට දැන් හරි තප්පර 20ක් අත හොදනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම කොහේ හරි අල්ලනවා. අල්ලලා දන්නෙත් නෑ මූණට යනවා, ඇඟිලි ටික කටට යනවා. ඔන්න ඒකනත් අපි කියමු. ඔබ දන්නවා ඔබගේ අතින් කොහේ හරි ස්පර්ශ කරාම නැත්තම් අබ ඇල්ලුවාම කොහේ හරි එතන තියෙන විස බීජයක් අපි දන්නේ නැහනේ. කවුරු හරි ලෙඩ මාම කෙනෙක් හරි ලෙඩ නැන්ද කෙනෙක් හරි ඇවිල්ලා ඒගොල්ලන්ගේ මූණ අල්ලලා නහය අල්ලලා ඒගොල්ලන්ගේ හොටු ටික නැත්තම් ඔයගේ සෙම ටික කොහේ හරි ගාලා තියෙන්න පුළුවන්. එතකොට ඔබ කොහේ හරි ඇල්ලුවාම ඔබගේ අතේ ඒ දේවල් ටික ගැවෙන්න පුළුවන්. එතකොට ඔබගේ අත අපිරිසුදුයි, කැතයි. එතකොට ඒ අත ඔබට පේන්නේ නැහනේ. මේ වෛරස් එක ඔබේ අතේ තියෙනවා. එතකොට ඒක ඔබ මූණ ඇල්ලුවොත් ඔබගේ මූණේ ඒ විස බීජය ගැවෙනවා. එතකොට ඔබට රෝගියෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබටත් ඔබගේ යාළුවන්ටත් ඒක බෝ වෙනවා. ඉතින් ඒකින් හින්දා අපි හැමතිස්සෙම මූණ ඇල්ලීම නැත්නම් මුව ඇල්ලීම බෙල්ලෙන් ඉහළ ප්‍රදේශය ඇල්ලීම අපි වළක්වා ගැනීම සඳහා කටයුතු කරමු. නැත්නම් අපිට ඒක වළක්වා ගන්න පුළුවන්. ඔබ ඒක කරලා ඔබ වැඩිහිටියන්ටත් ආදර්ශයක් දෙන්න ඕනේ. ඔබගේ අනිත් යාළුවන්ටත් ආදර්ශයක් දෙන්න ඕනේ. එතකොට අනිත් හැමෝම ලස්සනට ඒ වැඩේ කරනවා. මගේ සකියා පත් ළමයෙකි, නුවණක් ඇත්තෙකි, වැඩටත් සමතෙකි. උදයම පුබුදී මුගුණට දියදී, කුලදෙවි නමදීගේ දොර හමදී. දුවේ පුතේ අපි අද මේ කතා කරන්නේ රිච්වාරයා ළමා රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක මාමත් එක්ක. අපි කිව්වා මීට ටිකකට කලින් නිව්මෝනියාව කියන රෝගී තත්ත්වය ගැන. මේ නිව්මෝනියාව කියන රෝගී තත්ත්වය මොකද්ද මාමි? නිව්මෝනියාව කියන්නේ ගර්ත කියලා જાතියක් තියෙනවනේ පෙනහල්ල. ඒ වගේම ඔබ දුව පුතාලා දැකලා ඇති අර හුස්ම ගන්න පෙනහල්ලක් ඇඳලා තියෙනවනේ. ඒකේ තියෙන අර බටවලට එහෙන්, ඒ කියන්නේ අපි උඩින් බටයක් පේන්න දිනවා, බට ටිකක් යනවා. ඒකෙන් පස්සේ තියෙන කොටස් වලට විස බීජයක් ගියාම ඇති වෙන තත්ත්වය තමයි මේ නිව්මෝනියාව කියන්නේ. එහෙම නැත්නම් මේ පෙනහල්ල කියන දේ
විසබීජකින් ආක්‍රමණය කරාම විසබීජය එතනට ගියාම ඒ ඇතින තත්ත්වය තමයි මේ නියුමෝනියා කියන්නේ. එතකොට ඔබට හුස්ම ගැනීම අපහසුතාවයක් ඒ වගේම වේගෙන් හුස්ම ගැනීමක් උන රෝගයක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට වැළඳෙන්න පුළුවන් දරුවන්ට වැඩිහිටියන්ට. නියුමෝනියා කියන්නේ වැඩිහිටියෝ දරුවෝ කියලා ભેදයක් නැහැ. ඕනෑම කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. අපි වෛද්‍යතුමනි මේක මම්ම කියමු එහෙම අසනීප තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඔබට උන රෝගයක් වැළඳෙනවා ඒ වගේම වේගෙන් හුස්ම ගැනීමක් ඇති වෙන්න පුළුවන් ඒ තත්ත්වෙත් එක්ක. ඒ වගේ තත්වකදී රෝහල් ගත කිරීමක් කරන්න ඕනද කොහොමද කරන්න ඕනද? ඒ අවස්ථාවකදී ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගත යුතුමයි. වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරාම සමහරට ඔබට ඖෂධයක් ලබා දීලා ගෙදර ඉඳන් ඖෂධය පාවිච්චි කරන්න එවන්න පුළුවන්. ඒ වගේම අවශ්‍යතාවයක් තියෙනවා නම් එතුමා ඔබ රෝහල් ගත කිරීම සඳහා නිර්දේශ කරා. මම අපි මේ ප්‍රතිශක්තිකරණය ගැන කතා කරනවා කියලා එකක්. මොකද ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න හොඳ ප්‍රතිශක්තියක් තියෙන්න ඕනේ. කොහොමද අපි මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න කටයුතු කරන්නේ? ඉතින් මේ නැන්ද කතා කරාවගෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා හොඳින් වතුර බොන්න ඕනේ. අපි ජලය පානය කරගන්න එක වැදගත්. ඔබට හොඳින් වතුර බොනවා නම් ඔබ කියන්නේ හොඳින් වතුර බොනවා කියලා ඔබට තේරෙනවා. ඔබ නිතරම මුත්‍රා කරන්න යන වෙනවා. ඔබේ ඒ දේ හොඳ ලක්ෂණයක්. එතකොට ඔබගේ ඇඟෙන් හොඳටම වතුර හැමතිස්සෙම පිට වෙනවා. ඒ වගේම වතුර පානය කරනවා. ඒක ඉතාමත් වැදගත්. ඔය කෘතිම දේවල් කන එක මේ දවස්වල අඩු කරගන්න. විශේෂයෙන් සීනි සහිත ආහාර ඔය ගොඩාක් පිටි જાති සීනි වගේ જાති වැඩිපුර කන්න එපා පුතේ. ඒ වෙනුවට ඔබ දන්නවනේ අර අපේ රටේ පළතුරු තියෙනවනේ. අපේ රටේ තියෙන පළතුරු වගේ જાති වැඩිපුර පාවිච්චි කරන්න. ඒ දේ ඉතාමත් වැදගත්. සමන්නෙන් අපි අපේ රටේ පළතුරු නැත්නම් රටක දේශීය පළතුරු කියලා කියන්නේ ඒ රටේ පොළව තුල හැදෙන පළතුරු එළවලු ඒ දේවල් තමයි රටට ආවෙන්නේ. සමහර කෙසෙල් වර්ග. එතකොට ලූවි, සැපතිල්ලා, උගුරැස්ස, මාදං, හිඹුටු, ජම්බු මෙන්න මේවා පුතේ අපේ රටේ අපේ පොළවේ හැදෙන දේවල්. මාම කියන්නේ අපේ රටේ හැදෙන දේශීය පළතුරු ආහාරයට ගන්න කියලා. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉදුණු පළතුරු අද මේ කතා කරන්නේ රිචුවාරයා ළමා රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක මාමත් එක්ක. මම දැන් අපි කලින් කිව්වා මේ දවස්වල වැඩියෙන් තියෙන COVID-19 ගැන අපි කතා කරනවා කියලා. නැත්තම් කොරෝනා රෝගී තත්ත්වය ගැන. ඊටත් කලින් අපි ටිකක් මේ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගී තත්ත්වේ වැඩි දියුණුවක් සිද්ධ වෙලා තියෙනවද මේ COVID-19 එකම කියලා කතා කරමුද? නැත්තම් මේ දෙකේ සම්බන්ධයක් තියෙනවද මේ දවස්වල? ඉන්ෆ්ලුවෙන්සා රෝගයයි COVID-19 කියන්නේ දෙකම ශ්වසන ආබාධ නැත්නම් ශ්වසන වෛරස් පුතේ. ඒක අර හෙම්බිරිස්සාවක් වගේ ඒකත් මේ බෝ වෙන ශ්වසන ආබාධයක්. ඒ දෙකම වෛරස් වලින් ඇති වෙන රෝගයන් දෙකක්. ඒ දෙකේ සම්බන්ධයක් විශේෂ සම්බන්ධයක් නැහැ. නමුත් දෙකම එක විදිහට තමයි බෝ වෙන්නේ. දෙකම බෝ වෙන්නේ අපේ ශ්‍රාවය නැත්නම් හොටු වගේ දේවල් අපෙන් ගැවුනහම. එහෙම නැත්නම් අපි හුස්ම ගත්තාම බිනිති විදිහට තමයි අපිට බෝ වෙන්නේ. ඉස්සරහ අපි කතා කරා වළක්වන උපක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ දෙකේ එක වගේම බෝ වෙන ලෙඩ දෙකක්. ඒ දෙක නමුත් වෙනස් වෛරස් දෙකක්. ඒ කියන්නේ ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. වෙනස් රෝගයන් දෙකක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සායි නැත්නම් COVID-19 කියන්නේ.
ඔගලන්ට හැදෙන අසනීප ඇයි හැදෙන්නේ ඒකට ප්‍රතිකාර මොනවද කියලාත් මාමගෙන් අහන ගමන්ම දොළ පුතාලට කන්න නැත්තම් ආහාරයට ගන්න හොඳ දේවල් ගැනත් කතා කරනවානේ. අපේ රටේ දේශීය පළතුරු ගැන කතා කරා, එළවලු ගැන කතා කරා, ධාන්‍ය ගැන කතා කරොත් මාමේ දැන් ඔබතුමාම කිව්වා දේශීය දේවල් වලට වැඩියෙන් අවධානය යොමු කරන්න කියලා. අපි දොළ පුතාලට කියමු මේ ධාන්‍ය කියන දේ වැදගත්කම කොහොමද දැනෙන්නේ කියලා. අපි ඇත්තටම මේ අපේ තියෙන රටේ තියෙන ධාන්‍ය ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. අපි ඔබ දන්නවා අපේ තියෙනවා හාල් නැත්තම් වී තියෙනවා, ඒ වගේ පාරම්පරික වී තියෙනවා, ඒ වගේම කුරක්කම් වගේ වෙනත් අපේ ඉතාමත් පාරම්පරිකව අපි පාවිච්චි කරන ධාන්‍ය වර්ග තියෙනවා. ඒ ධාන්‍ය වර්ග පාවිච්චි කර ගැනීම ඇත්තටම වැදගත්. පිටි වර්ග ගොඩාක් අනේ කොහොමත් අපිට හොඳ නැහැ. බත් තුනත් ගොඩාක් කන්න එපා. ඒක අවශ්‍ය ප්‍රමාණය තමයි කන්න ඕනේ. අපි හිතනවානේ බත් ගොඩාක් කෑවම හොඳයි කියලා. මම දැකලා තියෙනවා සමහරට අත්තම්මා අම්මා හැම තමලට ගොඩක් බත් කන්න කියලා කියනවා. ගොඩක් බත් කන එකත් එතරම් හොඳ නැහැ. අපි සාමාන්‍ය ප්‍රමාණයක් කන්න ඕනේ. ඒ වාර අපේ රටේ තියෙන දේශීය දේවල් වල සාමාන්‍ය ප්‍රමාණයක් කනවා නම් ඒක තමයි ඉතාමත් වැදගත්. ඒ කන ප්‍රමාණය ගැන කතා කරමු. දැන් ගොඩාක් බත් කන්නත් එපා, ගොඩාක් පිටි කන්නත් එපා කියවනේ. කෑම වේලක ආහාර වේලක මේ සමබල ආහාර වේලකට අයිති වෙන්න ඕන දේවල් ගැන අපේ දූල පුතාලට මේ ගමම කියමා. ඔබ දන්නවා ඇති ඔබ අහලා තියෙන කාබෝහයිඩ්‍රේට් කියලා දාති. කාබෝහයිඩ්‍රේට් අපි ලබා ගන්න මේ හාල් වලින්. එහෙම නැත්නම් අපි අනිත් තියෙන ධාන්‍ය වර්ගයෙන් තමයි කාබෝහයිඩ්‍රේට් ගන්නේ. ඒක ඉතාමත් පොඩි ප්‍රමාණයක්. අපි කිව්ව මිටක ප්‍රමාණයක් විතර දවසකට එක වේලකට අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ප්‍රෝටීන් වර්ග. ඒ ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් ශාකමය ප්‍රෝටීන් විදිහට අපි ලබා ගන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව ප්‍රෝටීන් විදිහට ලබා ගන්න පුළුවන් මාළු, බිත්තර වගේ දේවල් වලින් ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි හොඳ එළවලු, පිරිසුදු හොඳ එළවලු පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ දේවල් හැම එකක්ම අපේ ආහාර වේලේ තිබිය යුතුයි. එතෙන්දී අපි අර සමහර අය කියනවානේ අර නිතර නිතර කන එක ඒ දේ හොඳ නැහැ. අපි නිතර නිතර කන්න හොඳ නැහැ. අපි කරන්න ඕනේ ප්‍රධාන ආහාර වේල තුනකට සීමා කරන්න ඕනේ. ඒ තුන අපි ක්‍රමානුකූලව ඒ වෙලාවට විතරක් කන්න ඕනේ. නිතර නිතර පොඩ පොඩ කන එක හොඳ නැහැ දුවේ පුතේ. ඒ වගේම ඔබ අම්මලට කරදර කරන ඇති බිස්කට් ගෙනත් දෙන්න, ඒ වගේම කේක් වර්ග ගෙනත් දෙන්න, එක එක විවිධ ආහාර වර්ග වලට ඔබ කතා කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ආහාර වර්ග කාබෝහයිඩ්‍රේට් නැත්තම් පිටි ආහාර වර්ග විශාල ප්‍රමාණයක් ලබා දෙන්න කියලා අම්මල දාතට කරදර කරන්න එපා. එතනින් වෙන්නේ නිරෝගී තත්ත්වය ඔබගේ රෝගී තත්ත්වය බවට පත් වෙන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ මාම කියන්නේ දූල පුතාලගේ හොඳ සෞඛ්‍ය වෙනුවෙන්. වෛද්‍යතුමනි මේ මැල්ලුම් කියන දේවල් දරුවෝ අපි දන්නවා වැඩි දෙනෙක් මැල්ලුම් තියෙනකොට හිමීට පිගානෙන් පැත්තකට කරනවා. අම්මලා බලහත්කාරයෙන් කවන්නවා. මැල්ලුම් වැදගත්ද අපිට දූල පුතාලට? ඉතාමත් වැදගත්. ඒ සාකේ කොටස් ආහාරයට ගන්න එක ගොඩාක් වැදගත්. අපේ ශරීරය සම්බර වෙනවා, ඒ වගේම සෞඛ්‍ය වර්ධනය වෙනවා, ඒ වගේම අපිට අවශ්‍ය වෙන ඛනිජ ලවණ, එහෙම නැත්නම් තවත් විටමින් වර්ග ගොඩක් දේවල් ඒ කොළ ආහාරවල තියෙනවා. ඉතින් ඒක ලබා ගැනීම ඉතාමත් වැදගත්. දුවේ පුතේ මැදිරියේ ඉන්නේ වෛද්‍ය මාමා ගංගානත් ගුණතිලක මාමා. වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා එක වෙලාවකදී කියනවා විශේෂඥ වෛද්‍යතුමන් අපේ රටේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සහල් වර්ග 3300ක් තිබිලා තියෙනවා. ඒකෙන් 300ක් විතර මෑත කාලෙත් තියෙනවා, 30ක් විතර තමයි පාවිච්චි කරන්න කියලා. ඒ පාවිච්චි කරන සහල් වලින් කවදාහරි අතීතයේ දූල පුතාලත් දැන් ඉතිහාසය ගැන දැනගන්න ඕනේ. දූල පුතාල කොතනක හරි කියලා තියෙනවද කියලා අහනවා මේ දියවැඩියා කියන රෝගී තත්වෙන් නැත්නම් කොලෙස්ටරෝල් කියන රෝගී තත්වෙන් කවුරු හරි මිය ගියාද කියලා. එහෙම ආරංචියක් අපේ ඉතිහාසෙවත් හොයාගන්න නැහැනේ. ඉතින් ඒ හින්දා දූල පුතාලට අපේ ගංගානත් ගුණතිලක මාමා කියපු දේ ඉතාම වැදගත්යක්. දැන් කිව්වේ ධාන්‍ය වර්ග ආහාරයට ගන්න, ඒකත් මේ ගොඩාක් නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයට ගන්න කියලා. ඉතින් මේ දේවල් ගැනත් දූල පුතාල දැනුවත් වෙන්න ඕනේ. කැඳ, අපි යනවා කැඳවලට. ඉස්සර කතාවක් තිබ්බා මේ අපෝ මෙයා කැඳ බීලා වගේ කියනවා. කැඳ අපිට කොයිතරම් වැදගත් වෙනවද වෛද්‍යතුමනි? කැඳ කියන්නේ හොඳ ආහාරයක්. අපි ඔබ කතා කරන බීම වර්ග, ඒ කිය බීම වර්ග වලින් ඇත්තටම අපිට පෝෂණයක් තියෙන ශක්තියක් ලබා ගන්න පුළුවන් හොඳ බීම වර්ගයක් තමයි, නැත්නම් හොඳ බීම වර්ගයක් සහිත ආහාරයක් තමයි කැඳ කියන්නේ. කැඳ වලට අපිට විවිධ ඖෂධ වර්ග ලබා ගන්න පුළුවන්. අපේ රටේ තියෙන විවිධ ඖෂධ වර්ග, ඒ වගේම අපිට හාල් ටිකක් එහෙම නැත්නම් ධාන්‍ය ටිකක් එකට දාන්න පුළුවන්. ඒතර ඒක ප්‍රධාන ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට වැඩිපුර තෙල් වෙන එක, එහෙම නැත්නම් වැඩිපුර පිළිකා කාරකයකට ඇතුළු වෙන එක, නැත්නම් අපි ඔබ දරුවනේ ලෙඩ වෙන එක, නැත්තම් රෝගියක් ඇති වෙන එක වළක්වන්න අවශ්‍ය කරන දේවල් කැඳ වලින් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කැඳ කියන්නේ හොඳ සමබර ආහාරයක්. කැඳ පාවිච්චි කරන එක ඔබ විවිධ කෘතිම ආහාර පාවිච්චි කරන වඩා, කෘතිම බීම වර්ග එහෙම නැත්තම් පිටිකිරි පාවිච්චි කරන වඩා, විවිධ කිරි වර්ග වලට වඩා කැඳ පාවිච්චි කරන එක ඉතාමත් යෝග්‍යයි. ඒකින්ද අපි පිටිකිරි භාවිතයෙන් ඈත් වෙලා කැඳ භාවිතය වැඩි කරගන්නකින් ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා, වගේම ඔබගේ මුදල්, ඔබගේ අම්මා තාත්තගේ මුදලුත් ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔබ ඒ කරන දෙයින් රටේ මුදලුත් ආරක්ෂා වෙනවා. ඉතින් ඔබට ඔබ නොදැනුවත්ම පුංචි ඔබටත් පුළුවන්
අපේ රටට ලොකු සේවයක් කරන්න මේ වගේ දේවල් කරලා. අහුනද දුවේ පුතේ? දූල පුතාලා නිරෝගී වෙනවා විතරක් නෙවෙයි, අම්මා තාත්තගේ මුදල් ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකයටත් දූල පුතාලා එකතු වෙනවා. ඒ වගේම හොඳ දේවල් ආහාරයට ගන්නත් දූල පුතාලා පුරුදු වෙනවා. දූල පුතාලා මේ දේවල් වලට පුරුදු නම් ඔයාලත් අපි වගේ වැඩිහිටිය වෙනකොට ඕකොල්ලන්ගේ දූ දරුවන්ටත් මේ වගේ හොඳ පුරුදු කියලා දෙනවා. විදුරු ළමා ගුවන් විදුලියෙන් නිරන්තරයෙන්ම අපි හදන්නේ හොඳ දරුවන්, නිරෝගී දරුවන් සහ සමාජයට වටිනා දරුවන් මේ සමාජයට එක් කරන්න. ඉතින් ඒ වගේ වටිනා දරුවන් වෙනුවෙන් තමයි වටිනා වෛද්‍යවරයෙකුට අපි මෙතනට ආරාධනා කරේ. අපි ඉදිරියේදීත් මේ ගැන කතා කරන්න සූදානම්. රිචුආරය ළමා රෝහලේ සහ කරාපිටියේ ශික්ෂණ රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක මාමා තමයි මෙතනට ආවේ. මේ උණ හෙම්බිරිස්සාව කියන්නේ මොකද්ද? ඉන්ෆ්ලුවෙන්සාව කියන්නේ මොකද්ද? ඒ වගේම COVID-19 රෝගී තත්ත්වය කියන්නේ මොකද්ද? ඒ දේවල් ගැන දූල පුතාලට හොඳින්ම මාමා පැහැදිලි කරලා දීලා කොහොමද ඒකෙන් පරිස්සම් වෙන්නේ කියලාත් කිව්වා. ඒ වගේම දේශීය දේවල් ආහාරයට ගන්න ඕන විදිහ ගැනත් කිව්වා. එහෙමනම් අපි මේ මාමට ස්තුතිවන්ත වෙන්නට ඕනේ මැදිරියට ඇවිල්ලා දූල පුතාලව දැනුවත් කරට. අපි ඉදිරියේදී යලිත් වතාවක් මැදිරියට මාමට එනට කියමු. රිජ්වාරය ළමා රෝහලේ සහ කරාපිටියේ ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක මහතාට බොහොම ස්තුතියි මැදිරියට ආවට. බොහොමත් ස්තුතියි. ආදරණීය දුවේ පුතේ, අදට චයිල්ඩ් කෙයා වැඩසටහනින් සමුගන්නයි අපි සූදානම් වෙන්නේ. අද චයිල්ඩ් කෙයා වැඩසටහනට එක්ුණේ බොරල්ල රිච්වේ ආරය ළමා රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගංගානාත් ගුණතිලක මාමා. චයිල්ඩ් කෙයා වැඩසටහන සම්බන්ධීකරණය කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අස්තිසා විකලාංග රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය චතුර දේශප්‍රිය මින්දිස් මාමා. නාද සංකලනය අචලා ගුණසේකර නැන්දා. මම සේනානි වික්‍රමසිංහ නැන්දා. සින සපිරි පුංචි ඔබේ සුවසෙත චයිල්ඩ් කෙයා නිෂ්පාදනය කළා රෂිකා වික්‍රමසිංහ නැන්දා. සින සපිරි ඔබේ සුවසෙත සමග අපි ලබන සතියෙත් මුණගැහිමු.